නොසිතූ කාරණා මතුවූ දිනයක් බවට ඊයේ දවස පත් වුණා. විශේෂයෙන්ම ඔබ දන්නවා පෙරේදා දවසේ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, නාම යෝජනා බාර ගන්න දින වකවානු ප්‍රකාශයට පත් කිරීම, එහෙම තේද්දි 94 ඉඳන් පාරම්බෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කියන කතාව තකහණියේ කඩිමුඩියේ හදිසියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ කතන්දරය ඊයේ දවසේ විශේෂ දැඩි අවධානයට පාත්‍ර වුණා. විධායක අහෝසි කිරීමේ කතාව 94 සිට හැම අවස්ථාවකම ජනාධිපතිවරණයක ප්‍රධාන මාතෘකාව බවට පත්වීම, පත්වන හැම කෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා යයි සඳහන් කිරීම, ඒත් මේ වෙනකන් එය පැවතීම, එවැනි තත්ත්වයක් තුළදී දැන් මේ කාලය අවසන් වෙලා ජනාධිපතිවරණයක් ඇඳවා තිබෙන අවස්ථාවක කඩිමුඩියේ හදිසියේ එකවර විධායක ජනාධිපති දොරය අහෝසි කිරීමේ යෝජනාව නැවත කැබිනට් එකට පාත්‍ර වීම, එමත් නැත්නම් පතිත වීම, අත්හැරීම. අද කොහොමද ඒක පත්තර වාර්තා කරන්නේ? මේ තියෙන ලංකාදීපේ විධායක ජනපති ක්‍රමය අහෝසි යෝජනාව 20 විශේෂ කැබිනට් රැසීමේදී ඇමති රැසගෙන් විරෝධය, අජන්ත කුමාර අගලකඩලිය. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමට ගෙනා යෝජනාවක් ඊයේ සවස පැවති විශේෂ කැබිනට් රැසීමේදී ඇමතිවරුන් පිරිසගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු පුවත වාර්තා කරනවා. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කළ යුතු බව කියමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වෙනවා. එම යෝජනාව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ සවස 3:00 විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබ තිබිණි. කැබිනට් රැස්වීම ආරම්භයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම කැබිනට් රැස්වීම කැඳවනු ලැබුවේ තමාගේ අවශ්‍යතාවකට නොවන බවයි. මේදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මෙම යෝජනාව සිවිල් සංවිධානවල ඉල්ලීමක් මත ඉදිරිපත් කරන බවයි. අපි මේ ගැන කතා කරමු හොඳටම. මොකද එක පාට පතිත වුණු දෙයක් බවට පත් වුණා ඊයේ දවසේ ජනාධිපතිවරණය කැඳවා තිබියදී, දිනවකවානු නම් කර තිබියදී. හොඳේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට්ුවෙන් 20 දුමින්ද සංජීව වලියන්. ශීර්ෂ පාඨ කීපයක් තියෙනවා, පහළින් ඉඳන් එන්නම්. විශේෂ කැබිනට් ඇමතිවරුන්ගේ දැඩි විරෝධය, පක්ෂ වී ඇත්තේ ඇමති රවි හා ඇමති රාජිත පමණයි. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම ගැන දැන් සාකච්ඡා කරන්නේ සජිත් බීතිකාව හා ගෝඨා බීතිකාව සෑදී ඇති කීප දෙනෙකු බව ඇමති මංගල කියයි. යෝජනාව ගෙනා කෙනෙක් හොයාගන්නත් නෑ. ඔබ නිකං හිතන්න, යෝජනාවක් ගෙනා කෙනෙක් හොයාගන්නත් නෑලු. හොයාගන්න බැරුව එක පාටම ඕපපාතිකව පතිත වෙන මේ යෝජනාව පිළිබඳව චුට්ටක් හිතන්. ඇයි මේක ගේනවා නම් එලිපිට කවුද මේ ගේන්නේ, මොකද්ද මේ ගේන්නේ, ඒ සදාන් කළා මේක ගේන්න බැරියයි, ගෙනාපු කෙනෙක් හොයාගන්නවත් නැහැ කියලා මේකේ දාලා තියෙන්නේ. එතකොට අද දිවයින පත්තරේ නම් මෙහෙමයි කතාව දාන්නේ. විධායක අහෝසි කිරීමට අගමැතිගෙන ආයෝජනාවෙන් කැබිනට්ුව රත් වෙයි. අකිත පෙරේරා සුජීව තත්සර සමගින් ලියයි. බෞතරය විරුද්ධයි, පක්ෂ වුණේ රාජිත රවි පමණයි. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ සවස පැවති විශේෂ කැබිනට් රැසීමේදී කළ යෝජනාවට ඇමතිවරුන් බහුතරයක් විරෝධය පළ කර ඇත. ඒක දානවා අගමැති රනිල් වික්‍රමසිංහගේ යෝජනාවක් කියලා. එතකොට ඉන්න අද මව්බිම් පත්තරේ බලන්න, ඒකත් දාන්නේ එහෙමයි, ඇමතිවරුන්ගේ විරෝධය මැද ජනපතිවරණය මගහරින රනිල්ගේ වෑයම පරදි විධායක බලතල අහෝසි කරන යෝජනාව කැබිනට් එකෙන් 20 කියලයි ප්‍රසාද් මංජුලියන්. සවිස්තර වාර්තාවක් මා මෙතනින් උපුටා ගන්න සූදානම්. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සඳහා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට බෞතරයෙක්ගේ විරෝධය එල්ලවීම නිසා එම යෝජනාව ඉවත් කරගෙන ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සවස 3:00 පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්තුණා. මේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අතර විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සඳහා එමගින් මේ වන විට අවස්ථාව උදා වී ඇති බවයි. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීමට සියලු පාර්ශ්වවල ප්‍රතිපත්තිමය එකඟතාවක් තිබෙන නිසා ඊට දැන් අවස්ථාව උදා වී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරලා
කැබිනට් රැස්වීමට පෙර අතව ආණ්ඩුවේ ඇමතිවරුන් සහභාගී වූ පෙර කැබිනට් හමුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ විශේෂ කැබිනට් රැස්වීම කැඳවා තිබෙන්නේ ජනාධිපතිවරයා බවයි. එහෙත් කැබිනට් හමුව ආරම්භයේදීම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවුවේ කවුරුන් විසින්දයි මංගල සමරවීර ප්‍රශ්න කිරීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අගමැතිවරයා කැබිනට් රැස්වීමක් කැඳවන ලෙසට කළ ඉල්ලීමට අනුව ඒ කැඳවු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේට ගාවා නොගත යුතු බවත්ය. මෙම කැබිනට් හමුවේදී අදහස් දැක්වූ රවුෆ් හකීම් ඇමතිවරයා ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරණ යෝජනාවක් අගමැතිවරයා ගෙනවිත් තිබෙන්නේ රට අස්ථාවර කරන්නට හා සුළු ජාතීන් බෙලහීන කරන්නට බව කියමින් චෝදනාත්මකව කතා කර තිබෙනවා. යම් හේකින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් තුනෙන් දෙකක බහුතරයකින් ඒ පරාජයට පත් කිරීමට කටයුතු කරන බවද හකීම් ඇමතිවරයා අවධාරණය කර තිබෙනවා. එහෙමයි හකීම් කිව්වේ. අපි දැක්කා ඒ පිළිබඳව කතාව අද පත්තර වාර්තා කරනවා දිවයින සහ මෞබිම් පත්තරේ අගමැතිවරයා විසින් ගෙන යෝජනාවක් කියලා. ඊයේ මේ රැස්වීමෙන් අනතුරු එළියට යන අවස්ථාවේ හකීම් සඳහන් කර සිටි අගමැති තමයි මේකේ මුල කියලා අපි හොයාගත්තා කියලා. ඒ අතරේ හිරු ප්‍රවෘත්ති වෙත අකිල විරාජ් සඳහන් කිරීමක් කළේ යෝජනාව අගමැතිවරයා කැබිනට් එකට ඉදිරිපත් කළේ නැහැයි කියලා. පත්තර කියනවා අගමැතිවරයා කියලා. එතකොට මුල අගමැතිවරයා කියලා හොයාගත්තා කියලා හකීම් සඳහන් කරනවා. ඒ අතර අකිල කියනවා එයා ගෙනාවේ නැහැ කියලා. අහෝ කේදේකි ඉරකි තිත් ගොඩකි. එතකොට තවත් පත්තරයක් දානවා ගෙනාපු කෙනෙක් හොයාගන්නත් නැහැ කියලා. මේදී අදහස් දක්වා ඇති අමාත්‍ය මනෝ ගණේෂන් සඳහන් කර ඇත්තේ මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට තමන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි. රටේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවෙකුත් ඊට එකඟ විය නොහැකි බවද ඔහු තවදුරටත් පවසා තිබෙනවා. එමෙන්ම පාලනි දිගම්බරන් ඇමතිවරයාද ඉතා දැඩිව අදහස් දක්වමින් වසර හතරමාරක් බලයේ සිට විධායක ක්‍රමය අහෝසි කරන්නට කඩිමුඩියේ ඇතිව තිබෙන වුවමනාව පසුපස කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් තිබෙන බවත් එවැන්නකට කිසිසේත්ම තමන්ගේ සහය නොලැබෙන බවත් පවසා තිබෙනවා. මේදී තවත් දෙයක් වෙලා තිබෙනවා. තව එක්කෙනෙක් කතා කරන්න දරපු උත්සාහයක් එහිදී ඇති වුණු තත්ත්වයක් පත්තරේ වාර්තා කළ තියෙනවා. පුටා ගන්නම්. මේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අදහස් දක්වන්නට ගිය නවීන් දිසානායක අමාත්‍යවරයා එල්ලකොට තලතා අතුකෝරල මංගල සමරවීර ඇතුළු පිරිසගේ දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එදා විධායක බලය ශක්තිමත් කරන්නට මහින්දගේ ආණ්ඩුවට එක් වූ නවීන් දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කතා කිරීම මහා විහිළු සහගත ක්‍රියාවක් යැයි අතුකෝරල ඇමතිවරිය එහිදී චෝදනා කර තිබෙනවා. කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රංජිත් මද්දුම් බණ්ඩාර, පාටලි චම්පික, රවුෆ් හකීම්, දිගම්බරන්, තලත අතුකෝරල ඇතුළු අමාත්‍යවරුන් ගණනාවක් මෙහිදී පෙන්වා ඇත්තේ මේ අවස්ථාවේදී විධායක ජනාධිපති ධුරයේ අහෝසි නොකළ යුතු බවයි. මෙන්න කතාබහ. ජනාධිපතිවරණයක් ඇඳවලා තියෙන වෙලාවක එකපාරට අදිසිය කැබිනට් එකක් රැස් වෙනවා. ඊට කලින් දවසේ දවස් දෙකකට කලින් රැස් වෙලා තියෙද්දී රැස් වෙනවා. මොකටද කියලා බලාගෙන හිටියා. ගොඩක් අය හිතන්න ගත්තා අර රණවිරුවන්ග ගැටලුව විසඳලා අවසන් කළා ඔවුන්ට ඒල්ලීම් ටික ලබා දීලාද මෙහෙම කරන්නද කියලා. බැලින්නම් මේ විධායකය අවශ්‍ය කිරීම තකාණිය ආපු කතාවක් බවටයි පත් වෙලා තිබෙන්නේ. යෝජනාව පිළිබඳව ගෙනාපු අය ගැන සමහරතැන් කියනවා, සමහරතැන් කියනවා ගෙනාපු කෙනෙක් හොයාගන්න බෑ කියලා හිතන්න තත්ත්වේ. ඒ අතරේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලබලා ඉන්න, තාම නොලැබී ඉන්න සජිත් එළියට ඇවිල්ලා කියපු කතාව අද උපුටා ගන්නවා අද පත්තරෙන්. මේ තින් ජනාධිපතිවරණය ප්‍රකාශ වී තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියන්නේ ඉන්දික ඒවා විතරණ එළියන් විධායක අහෝසියට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය එකඟතාව පළ කළ බවට වාර්තා වීමත් සමග එපා ඒකාබද්ධ විපක්ෂය සහ පොජ්ජන පෙරමුණට සහාය දෙන පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරු රැසක් ඒට විරෝධය දක්වා ඇති බව වාර්තා වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. විධායක අහෝසියට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය කියලා වාර්තා කරන ආකාරයක් පෙන්නුම් කරන්නේ. ඒ අතරේ අද මෞබිම් පත්තරය දානවා ඒ පිළිබඳව විමල් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරපු ආකාරය. විධායකය අහෝසි කරන්න තුනෙන් දෙක ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ජේටී ද සිල්වා තබන සටහනටයි අපි අවධානය යොමු කරන්නේ. මේ පිළිබඳව සටහන අද පත්තරේ වාර්තා කරනවා කාරණා ගණනාවක් ඔස්සේම. ඒ අතරේ අද ලංකාදීප පත්තරයට යනවා දැන්
මේ විදිහට කාරණා කරුණු කාරණා වාර්තා වෙනවා පත්තර දෙකක් කියනවා අගමැතිගෙන යෝජනාවට බහුතරයේ විරෝධය පළ වුණා කියලා ඒ වගේම හකීම් එලියට ඇවිල්ලා සඳහන් කිරීමක් කරනවා අගමැති තමයි මේකේ මුල කියලා අපි හොයාගත්තා කියලා එවැනි තත්ත්වයක් තුළදී ඊයේ දවසේ අගමැතිවරයා ගානක් නැතුව කියපු කතාවක් අද ලංකාදීපේ දාලා තිනවා එවන්නක් සිදු නොවුණා වගේද මේක ජනාධිපතිවරණයේ ජයගෙන මහචන්දයක් දිනනවා අගමැති කියන්නේ අංජුල මහේකලියන් ජනාධිපතිවරණයේ ඉතා නිදාස් ඡන්දයක් ලෙස පවත්තා එයින් ජයගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු බැතිවරණයත් ජය ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹදී ඊයේ සඳහන් කරා කියලායි ලංකාදීප පත්තරේ සටහන වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ අපි යනවා ලංකාදීප පත්තරේට දැන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක හුටපටේ ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න ජනාධිපතිවරණයේ කැඳව අවසන් ඒ වුණාට තාම මේක අවසන් කරගන්නට බැරුව ඉන්නවා ඒකත් ලබන සතියට කල් ගිහිල්ලා දැන් මෙතෙක් තිබුණේ UNP ජනාධිපතිවරණ අපේක්ෂකයා අද නොවේ හෙට දැන් කියන්න වෙන්නේ මේ සතිය නොවේ ලබන සතියේ කියලා ඕමයි කතා වෙන්නේ එජාප ජනපති අපේක්ෂක නම් කිරීම බදාදා ලියන්නේ අංජුල මහේක රටගිය සියලු එජාප මන්ත්‍රීවරුන් ආපසු කැඳවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා නම් කෙරේ පිටරට ගොස් සිටින මැති ඇමතුරුන් ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට සහභාගි වීම සඳහා දිවයිනට කැඳවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ උපදෙස් දුන් අතර ඒ අනුව පිටව ගොස් සිටින සියලු මැති ඇමතුරුන් ලබන සඳාට පෙර දිවයිනට පැමිණීමට නියමිතයි ඔන්න ලබන බදාදා දක්වා කල් ගිහිල්ලා තියෙනවා කොයි තැනකට UNP යයිද කියන්න දන්නේ ඒ අතර තමයි මේක තෝරා ගැනීම පිළිබඳව ක්‍රමවේදයන් විවිධ අය අර්ථ නිරූපණය කරන්න උත්සාහ දරන්නේ දැන් එජාප නීති ලේකම් නිශංක නානායක්කාර සඳහන් කරන කතාවක් මේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නම් කිරීම කළ යුත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි අංජුල මහේකයි වාර්තා කරන්නේ ඔහු කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය කියලා රනිල් හිතවාදී පාර්ශවයේ පැහැදිලි ලෙසම කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිබඳව හැබැයි සජිත් හිතවාදී පාර්ශවයේ කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කියන දෙකම කැඳවලා තීන්දුවක් ගන්න ඕන කියලා. ඒ අතරේ පාටලි චම්පික කියන්නේ UNP එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම 106 දෙනා කැඳවලා රහස් ඡන්දයකින් විමසන්න කියලා. ඒකම හකීම් කියපු කතාවක් අද දානවා නැවත වතාවක් ලංකාදීපේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න රවුෆ් හකීම් අගමැතිගෙන් ඉල්ලයි අංජුල මහේකලියන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බැවින් ජනාධිපතිවරණයේ ජයගැනීමට නම් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කළ යුතුයයි රවුෆ් හකීම් අගමැති රනිල් වික්‍රමසිංහට ඊයේ දැනුම් දීලා තියෙනවලු බදුදීන් මනෝ දිගම්බරන් පාටල් ඒ රාජිත රැස්වීමට ඇවිත් නැහැ දැන් එක්සත් ජාතික පෙරමුණේ සෙට් එක කැඳෙව්වේ දැන් අර්බුදයේ කොයිතරම්නම් ඔඩු දුවනවද ඒ අතරතුරේදී තවත් කණ්ඩායම් ආපු නැති කතාවකුත් මෙතන දාලා තියෙනවා. හැබැයි අර්බුදයක් ගැන කිව්වම නම් කියන්නේ අපේ අර්බුදයක් නැහැ කියලා. පාර්ශව ගැන කිව්වම නම් කියන්නේ අපේ පාර්ශව නැහැ කියලා. අර්බුදයේ තරම ඊයේගෙන ආපු යෝජනාවත් එක්ක පැහැදිලිව පෙන්නුම් කරන්න ගන්නවා. සජිත් තරපැත්තෙන් කියනවා ඒ යෝජනාව නින්දිතයි කියලා. එතකොට කොහොමද තරම? ඒ අතරේ ඔය හකීම් පමණක් ආපු කතාව අද මෞබිම් පත්තරේ වාර්තා කරලා තිබුණා. එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායක රැස්වීමට ආවේ හකීම් විතරයි. ඒ කතාව උපුටා ගන්නම් මම ඔබට කියන්නට අරලිය ගාමන්දිරියේ පස්සරුවේ පැවති ජාප පක්ෂ නායක හමුවට සුළු පක්ෂ නායකයන් අතරින් සහභාගි වී ඇත්තේ රවුෆ් හකීම් ඇමතිවරයා පමණක් බව වාර්තා වෙනවා. මේ අතරේ මෞබිම දානවා අගමැතිගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක් කියලා ලක්ෂ්මී ජයකොඩි වාර්තාවක තබන්න. ඒකේ තියෙන්නේ මෙහෙමයි නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්ව වසරක කාලයක් ඇතුළත ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් ලබා දෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇතැයි උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සිවඥානම් සඳහන් කිරීමක් කරන පුවත අද මෞබිම් පත්තරේ වාර්තා කරලා තියෙනවා මේ විදිහට. ඔන්න කතාබහ එජාපයේ සිය පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති මේ බරපතල ව්‍යසනකාරී තත්ත්වය ලබන බදාදාවත් අවසන් කර ගනීද. දැන් ඊළඟට තවත් කතා කීපයකට අවධානය යොමු වෙනවා. මෛත්‍රී මහින්ද හදිසියේ හමු වෙති ප්‍රසාද් මංජු එලියන්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා රාත්‍රියේ පැවති බව වාර්තා වෙනවා. ජනාධිපතිවරණය ගැසට් කිරීමත් සමග මතුවේ තිබෙන වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙලා තිබේ. එහෙම හමුවක් පෙරේදා සිදු වුණා කියලා තමයි ඊයේ දවසේ විවිධ අය සඳහන් කරන්න ගත්තේ. දැන් ඒ අතරේ වීර කුමාර දිසානායක කියනවා මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා කරන්න සූදානම්. ශ්‍යාමි බණ්ඩාරයි ලියන්නේ. ඒකත් මම ඔබට කියන්නම් සටහන පොදු ලකුණකට එකඟ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක කියනවා. අත ලකුණින් හෝ බුලත් කොළයේ ලකුණින් හෝ ජනාධිපති ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බවද හෙතෙම අවධාරණය කිරීමක් කරනවා. ඔහු කියන්නේ මේ සාකච්ඡා බිඳ වැටෙනවා නම් මෙහෙම මෛත්‍රී ඉදිරිපත් කරන්න සූදානමක් තියෙනවා කියලා. ඒතර සාකච්ඡාවල දැන් හරහට හිටලා තියෙන්නේ පොහොට්ටුව. මොකද්ද නොකරන වෙදකමට මොන මොනවද තිබිලා තවත් මොනවද අඩුයි කියන තැනට ඒමක්ද මේ පොහොට්ටුව කියන ප්‍රශ්නාර්ථය මේ දවස්වල කතාබහට ලක්වමින් යනවා. ඒ අතරේ තවත් කතාවක් ඔබට කියන්න සූදානම්. අද ලංකාදීප පත්තරෙන් ඒ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොළොන්නරුවේ සංචාරය මෙන්න චාරූප සහිතව. ජනාධිපති ධුරය ලබාගෙන රටට සුවිශාල සේවයක් කිරීමට ගෝඨාභයට වරම් ලැබේවා. වැටී තිබෙන විපැත්තියෙන් රට ගලවා ගැනීම හැමෝගේම බලාපොරොත්තුවයි. පොළොන්නරු සෝමාවති රාජමහා විහාරාධිපති නාහිමියෝ ආශිර්වාද පින්කමේදී කියති කියලා පොළොන්නරුවේ කරුණාරත්න වාර්තා කරන විදියක් තමයි ඒ දාලා තියෙන්නේ. ඒ පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳ කතාව. එතකොට ජනාධිපතිවරණයේ කැඳෙව්වා නම් කළා අප තැන්පත් කිරීම ඊයේ දවසම තකහණිය සිදුවන ආකාරය දක්නට ලැබුණා. ජනාධිපතිවරණයට තිදෙනෙක් අප බඳිති. ජේටී ද සිල්වා වාර්තා කරා. ඒ සටහන මේ නොවැම්බර් 10 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු හා පිළිගත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂිකාවක ඊයේ සවස් වන විට මැතිවරණ කොමිසම් සභාව වෙත අප මුදල් තැන්පත් කර තිබෙනවා. එයා අතර ඉන්නවා අපොහොට්ටුව පාර්ශ්වයට හිතවාදීව කටයුතු කරන දෙන්නේ. එක්කෙනෙක් එස් අමරසිංහ, අනිත් එක්කෙනා ජයන්ත කැටගොඩ. තකහණියේ දැන් මොන මොනවාරි දේවල් කාරණා මොන විදියට එන්න පුළුවන්ද කියලා දන්නේ නැති නිසා මේක කැඳවපු දවසේ ඊළඟ දවසේම උදේ, කියන්නේ ඊයේ උදේම මේගොල්ලෝ දෙන්නෙක් ගෙනල්ලා තැන්පත් කළා තිබ්බාද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක අපිට ඉතිරි වෙනවා. කොහොම හරි ඔවුන්ට ඒ සඳහා තියෙන අයිතිය පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ අතරේ අද තවත් සටහනකට යනවා දැන් බඳවා ගැනීම. එතකොට සම්මුඛ පරීක්ෂණ මේ පිළිබඳව කතාවක් ඇවිල්ලා තියෙනවා. ඒකට පැමිණිල්ලක් ආවා. ඒ වගේම ඉල්ලීමකුත් තියෙනවා. අපි ඒක බලනවා අද ලංකාදීප පත්තරේ. ඡන්දයක් ප්‍රකාශයට පත් වී තිබියදී රැකියාවලට බඳවා ගැනීම වහාම නවත්වන්න මේ නිදහස් හා සාධාරණ මැතිවරණයට බාධාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මැකෝගෙන් කරපු ඉල්ලීම සුජිත් හේවාජෝලිගේ වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ එහෙමත් එනවා. මොනවද මේ බඳවා ගැනීම පිළිබඳ සම්මුඛ පරීක්ෂණ පිළිබඳ අර විධායකයේ පටගාලා අහෝසි කිරීමේ යෝජනාව ආව වගේ දැන් මෙතෙක් කරගන්න බැරි වෙච්ච තිබුණු වැඩ හෝ නොකරපු වැඩ එකපාර්ට කරන්න ජනාධිපතිවරණය අභිමුඛ සූදානම් වෙනවා වත්.